අයිව නඩේ ගුරා අපි මාත්‍රේ දිස්ත්‍රික්කේට දිස්ත්‍රික්කේ සංචාරයට ආපු ගමනේ අපේ මීළඟ ඉලක්කය තමයි නකල්ස් කඳුපන්තියේ රිවර්ස්ටන් කඳුමුදුන අපිට දැන් මෙතෙන්ට රිවර්ස්ටන් කඳුමුදුලේ පැහැදිලි රූපයක් පේනවා වාසනාවට වගේ පැහැදිලි ආලෝක තත්ත්වයක් සහ පැහැදිලි දේශුණ තත්ත්වයක් තියෙන නිසා මෙතෙන්ට අපිට පේනවා දැන් රිවර්ස්ටන් කඳුමුදුන අපේ මීළඟ ඉලක්කය කඳුමුදුන අපි යමු දැන් කඳුමුදුනට මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල මැතිවරණ කොටසේ පිහිටා ඇති රිවර්ස්ටන් කන්ද නකල්ස් කඳුවැටේට අයිති වේ. උසින් මීටර 1265ක් වන මෙම කන්ද ඉංග්‍රීසියෙන් රිවර්ස්ටන් ලෙස හැඳින්වුවද සිංහලෙන් බටාණ්ඩු දුර්ගයේ බටදඩු කන්ද නමින් හඳුන්වනු ලබයි. නඩේගුර අපි මාතලේ දිස්ත්‍රික්කයේ සංචාරය ආපු ගමනේ දැන් අපි රිවර්ස්ටන් ගමනාන්තය දක්වා යන ගමනේ දැන් රිවර්ස්ටන් නැග්ම ආරම්භ වන ස්ථානට අපි ඇවිල්ලා තියෙන්නේ කාලගුණ තත්ත්වය නම් එතරම්ම පැහැපත් නැහැ ඒ වගේම අධික හුලඟක් තියෙනවා මේ හුලඟත් එක්ක මේ රූගත කිරීම ප්‍රමාණත් සෑහෙන අපහසුතාවයක් තියෙනවා කැමරා පවා ගොඩක් හෙල්ලෙනවා මේ දැන් අපි හදන්නේ රිවර්ස්ටන් කන්ද තරණය කරන්න කන්ද මුදුනටම යන්න වර්ග හෙක්ටයාර් 21000ක් විසියක්දාහක් පමණ වූ මාතලේ දිස්ත්‍රික්කයේ නකල්ස් කඳුපන්තියටත් රිවර්ස්ටන් කඳුපන්තිය ජෛව විවිධත්වය අතින් ඉතාමත් පොහොසත් ස්ථානයක් මේකටම ආවේණික වෙච්ච සත්තු ශාක සහ ගස්වල තියෙනවා ඒ වගේම ලංකාවට ආවේණික වෙච්ච ගොඩාක් ශාක සහ සත්ව කොට්ටාස මේකේ ජීවත් වෙනවා ඒ අතින් බලවම ජෛව විවිධත්වය අතින් ඉතාමත් පොහොසත් ස්ථානයක් මේ මේ රිවර්ස්ටන් කියන්නේ රිවර්ස්ටන් සිරිපාදයේ අතුරු මධ්‍ය කඳුකරයේ සියලුම කඳුපන්ති ටික 2010 දී මේක සංරක්ෂිතයක් බවට පත් කරලා තිනවා මධ්‍ය කඳුකරයේ කඳුපන්ති ටික සංරක්ෂිතයක් බවට පත් කරලා තිනවා 2010 අපි වැඩිදුර විස්තර බලමු කඳු මුදුන තරණය කරන ගම අපි යමු කඳු මුදුනට රිවර්ස්ටන් කඳ තරණය කිරීම කඳු මුදුනට නැගීම ආරම්භ වන්නේ මෙතනින් මෙතනින් එහාට වාහනයක් ගෙනියන්න දෙන්නේ නැහැ මෙතන පල්ලෙ වාහන නවත්තන්න ඕනේ මෙතනින් බැහැලා මෙතනින් නම් පයින් තමයි යන්න තියෙන්නේ කඳු මුදුන දක්වා ඉහළට තියෙන සම්ප්‍රේෂණ කුළුණ දක්වා මේ පාර වැටලා තියෙනවා උඩට නම් ඉහළට නම් පාර තියෙනවා පාර දිගේම යන්න තියෙන්නේ ඒකින්ද කිසි කරදරයකින් තොරව පයින් ඇවිදගෙන යන්න පුළුවන් කඳු මුදුනට දක්වාම ආලෝක තත්ත්වය සෑහෙන අඩාල වෙලා තියෙන්නේ සෑහෙන හුලඟකුත් තියෙනවා කෙසේ හෝ අපි කඳු මුදුන දක්වා දර්ශන ඔබගේ ආරින්දයට ගෙනෙන්නට මේ අයහපත් කාලගුණ තත්ත්වය යටතේ හෝ උත්සාහ කරනවා අපි යමු කඳු මුදුනට අපි දැන් මේ ඉන්නේ රිවර්ස්ටන් ගිරිදුර්ගය යන අතරමඟ දැන් ඔයගලන්ට පසුබිමින් පේනවා ඇති මේ දින චමත්කාරජනක දසුන් මේක අති සුන්දරයි මනුස්සයෙකුට වචන වලින් කියා නිම කර නොහැකි තරම් අසදාහගත නොහැකි සුන්දරත්වයක් තියෙනවා මේ අවට පරිසරේ ඇත්තටම ජීවිතේ කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති සුන්දරත්වයක්
අපි ඔයගොල්ලෝ හැමෝටම ආරාධනා කරනවා මේ අපට සුන්දරත්වයේ විඳගෙන මේ සබා සෞන්දර්ය විඳ ගන්න එන්න කියලා. අපි යමු යාළුවෝ. අපිට දැන් රිවර්ස්ටන් කඳුමුදුනේ තියෙන සම්ප්‍රේෂණ කුළුණ ප්‍රථම වතාවට දිස්සනවා මෙතෙන්ට. මේ හරිම සුන්දර දර්ශනයක්. මොකද මීදුමෙන් එක වෙලාවකට කනුව සම්පූර්ණයෙන් වැසීගෙන ගිහිල්ලා ආයි නිමේෂෙන් එක සම්පූර්ණ කුළුණම ආයිසරක් ක්ලියර් වෙනවා, නිරාවරණය වෙනවා. හරිම සුන්දර දර්ශනයක් ඇතර තියෙන්නේ. අපිට තව කඳුමුදුනට යන්න ටික දුරයි තියෙන්නේ. අපි කඳුමුදුනේදී අම්බ අපි දැන් මේ රිවර්ස්ටන් වල මුදුනටම ආසන්න කරලා තින්නේ. රිවර්ස්ටන් සාමාන්‍ය මේ හිටර ඉන්න බැරි ගානට ලොකු ගුණයක් තියෙනවා. මේ ලංක පොතේ ඇහිලා හොලාට ඇහිලා ගොරා මේ දුම්බර වනපෙත කියලා පට බැඳලා තියෙන්නේ. මෙතන කියන්නේ හිටර ඉන්න බවස්තරමට අද ගුණත් රටනවා කාලගුණ තත්ත්වයත් ඒ තමයි හොඳ මදි. අපි යන් ඉහළට හැකිතා ඉක්මනින්. ශ්‍රී ලංකාවට ආවේණික පැලෑටි විශේෂයක් වන අතර වඳවීමේ තර්ජනයකට ලක්ව ඇති පැලෑටියකි. පැරණි මෝස්තර කරුවා බිනරමල් මෝස්තරය බිනරමල් කැටයම තම කැටයමට මෝස්තරයට විතුසිතුවමට දැමීමට අමතක නොකළහ. සැප්තැම්බර් මාසය සිංහල මාස ක්‍රමයට අනුව බිනර මාසයයි හඳුන්වන්නේ බිනරමල් පිපෙන්නේ සැප්තැම්බර් මාසයේ බැවිනි. රිවර්ස්ටන් පාර දෙපැත්තේ තියෙන කීවන පැල වගේ පැල ගලවගෙන යනවා.
ඇත්තටම මේ දේ කරන්න එපා. මොකද ඔයගොල්ලෝ මේ නිවන පැලේ අරන් ගියා කියලා ඕගොල්ලන්ගේ නිවන සම්බන්ධ හිතව ගන්නත් බෑ මේක. ඕගොල්ලෝ සමාජයට හැට ගේනවා මේ පැලේ මැලවිලා ඉවරයි. මේක මේ මේ පරිසර පද්ධතියේ දේවල් මේ පරිසර පද්ධතියේ තියලා යන්න. ඕගොල්ලෝ මේ සුත්තරත්වය විතරක් විඳ ගන්න. අනිත් සියලු දේ මේ 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 පරිසර පද්ධතියට අයිති මේ පරිසර පද්ධතියට දීලා යන්න. අනිත් එක අද අපිට මේ මේක මෙතන අපිට දුක් එකක් නම් පේන්නේ නැහැ. අපිට දර්ශනයක් පේන්නේ නැහැ. දෙයක් ඒවට ජීවිතය ලබන්න පුළුවන් ලොකු අත්දැකීමක් මේක මේ 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 ඒ තරම්ම සුන්දර අත්දැකීමක් මම ඔයගොල්ලන්ට ආරාධනා කර ගන්නවා ආරාධනා කරනවා මේ මේ සුන්දර අත්දැකීම විඳ ගන්න මේ ආකාරයේ සුන්දර අත්දැකීමක් ලංකාව තුළ විඳ ගන්න පුළුවන්ද කියලා ඕගොල්ලන්ටම සිතේ හිතෙයි මේ වගේ ස්ථානයකට ආවහම ඒ තරම්ම සුන්දර අත්දැකීමක් ඔයගොල්ලන්ට දැන් මෙතන රූප රාමෝලින් සමහරක මේ පරිසරයේ රූප රාමෝක ඇල්ලුවනම් වෙනෙයි කොයිතරම් උලගක් මේ මේ වෙනකොට මේ තියනවාද කියලා මේ පරිසරය උගලගේ සද්දනත් උගලට තේරෙයි මේ වගේ අත්දැකීම විඳගන්න ඉතාම කලාතුරකින් ලැබෙන්නේ ඒක නිසා මම ආරාධනා කරනවා හැබැයි ඕගොල්ලෝ එන්න මේ සුන්දරත්වය විඳගන්න ඕගොල්ලන්ගේ දේවල් මේ පරිසර පද්ධතියටත් එපා මේ පස්සේ පරිසර පද්ධතිය දේවල් ඕගොල්ලන්ගේ ජීවිතවලටත් එපා ඒවා පරිසර පද්ධතියට දීලා යන්න ඕගොල්ලන්ගේ දේවල් ලෝකවලට අරන් යන්න නඩේ ගුරා පාලිසරේ සංගමයේ විසින් ඕගොල්ලන්ගේ විමසන ගෙනාම මේ රූපරාම් වෙලා අපි අදට මෙතනින් අවසන් කරනවා මාතලේ මේ ගමනේ අපි තවත් ඉදිරියට තවත් සුන්දර ස්ථාන කිහිපයක් ඕගොල්ලන්ට ඉදිරියේදී ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා ඒ ඉදිරියේදී ගෙනෙන්න බලාපොරොත්තු වෙන් අපි අදට මේ සමු ගන්නවා සමු වර්ගෙන අදට අපි ඔබෙන් සමු වර්ගෙන යනවා ආයිත් දවසක හමුවෙන බලාපොරොත්තු